සොලනේසියේ කුලේට අයත් අර්තාපල් වගාව ප්‍රථමයෙන් ආරම්භ වුණේ දකුණු සහ මධ්‍යම ඇමරිකාවෙන්. ලෝකයේ කෘෂි භෝග නිෂ්පාදනයේ අතරින් අර්තාපල් වලට හිමිවන්නේ හතරවන ස්ථානය. මේ අතර අර්තාපල් වගාව සඳහා ශ්‍රී ලංකාවේ උඩරට ප්‍රදේශවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දහවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 24ට වඩා අඩුවීම වගාවට ඉතාමත් සුදුසු වෙනවා. රාත්‍රී අඩු උෂ්ණත්වයේ පැවතීම වගේම දහවල් සහ රාත්‍රී කාලයේ උෂ්ණත්වය අතර වෙනස සෙල්සියස් අංශක 10ක් හෝ ඊට ආසන්න පරාසයක් වීම වඩාත්ම සුදුසු වෙනවා. අර්තාපල් වගාවේ ප්‍රධාන ගැටලුවක් වශයෙන් පවතින පශ්චිම අංගමාරයට පොරොත්තු දෙන ශීඝ්‍ර වර්ධනයක් පෙන්눔 කරන හිල් ස්ටාර් ප්‍රභේදයක් ගොවීන් අතර ජනප්‍රිය වෙලා තියෙන ග්‍රැනෝලා සහ ඩිසයිරි වර්ගවල ස්වයං බීජ නිෂ්පාදනය සඳහා අවශ්‍ය පෙරමූලික කුඩා බීජ නිෂ්පාදනය කිරීම සිදු කරනවා. මේ සිදු කරන්නේ සීතායිලිය කෘෂිකර්ම පරිශන ආයතනයේ සහ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ බීජ කාර්යාලයට ආරක්ෂිත කුටීර තුල. මෙය ජලජ සහ වායව මාධ්‍ය තුලත් සිදු කරනවා. මේ සඳහා යොදාගන්නේ පටක රෝපණ තාක්ෂණින් සකස් කරගත් කුඩා අර්තාපල් ශාකයි. මේ මගින් පෙරමූලික බීජ ගොවිපල්ලංශයේ ගොවිපල්වල වගා කර මෙයින් ලැබෙන මූලික බීජ තමයි ස්වයං බීජ නිෂ්පාදනය සඳහා ගොවීන්ට ලබා දෙන්නේ. නුවරඑළිය සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ බීජ කාර්යාලයත් දැන් මෙම මූලික බීජ ලබා දීලා ප්‍රජාමූලික බීජ අර්තාපල් නිෂ්පාදන ගොවිපලවල් වෙන වෙනම ආරම්භ කරලා තියෙනවා. මෙම ගොවිපලවල් මීපිලිමාන, මාගොඩ, මිහිඳුපුර වගේ ප්‍රදේශවල පිහිටලා තිබෙනවා. මෙම ගොයින් බීජ අර්තාපල් වලින් දැනට ස්වයංපෝෂිත වෙලා තියෙනවා. රටට විදේශ විනිමය ඉතාම අවශ්‍ය කාලයක ගොවීන් ඒ විදේශ විනිමය රටට එකතු කරලා දීලා තියෙනවා. මොකද තමන්ගේ භූමිය විදේශ රටවලින් ගෙන බීජ අර්තාපල්ලට වඩා බොහොම කැමැත්තෙන් ඒ බීජ රෝපණය කරලා අවශ්‍ය බීජ ලබා දීමට පෙළඹිලා තියෙනවා. හොඳින් බීජ සකස් කරලා වර්ග මීටර් 1කට කිලෝග්‍රෑම් 1ක් වන ලෙසට කාබනික පොහොර යොදලා තමයි පාත්ති සකස් කරන්නේ. මෙම පාත්තියක් මීටර් 1ේ පළලට සහ සෙන්ටිමීටර් 20ක උසට සකස් කරගන්නවා. මේ පරතරයට කාණු සහ වැටිවලත් බීජ සිටවන්න පුළුවන්. බීජ අර්තාපල් නිෂ්පාදනයේදී මොන් රසායනික පොහොර නිර්දේශයත් නිර්දේශිත කළ වකවානුවලදීම යොදනවා. බීජාල සිටුවීමේදී සෙන්ටිමීටර් 5ක ගැඹුරින් සෙන්ටිමීටර් 60ක පරතරයට ඇති බේලිවල සෙන්ටිමීටර් 25ක පරතරයට තමයි සිටවන්නේ. සාර්ථක වගාවක් සඳහා નિયમિત අවස්ථාවලදී වල් මර්ධනයත් මොවුන් සිදු කරනවා. ඉතාම සාර්ථක ලෙස මේ දක්වා අපි මේ ස්වයං බීජ නිෂ්පාදනය කරගෙන යනවා. මේ මූලික බීජ අපිට ලබා දෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහතිකල අංශයෙන්. එහෙම බීජ අස්සනු වලින් ගුණාත්මක භාවයෙන් වැඩි දියුණුවයි. ඉහළ තත්ත්වයක තියෙනවා. ඒ කියන්නේ පිටරටින් ආන එකේ බීජ අර්තාපල්ට වඩා හොඳ තත්ත්වයෙන් තියෙනවා. ඒ නිසා ගොවීන්ගේ ආර්ථික තත්ත්වය තමයි මේ අනුව හොඳ තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. මම ගිය වසරේ ලක්ෂ 2ක විතර බීජ අර්තාපල් නිෂ්පාදනය කරගත්තා. ඉදිරි වසරටත් මම ලක්ෂ 3ක පමණ බීජ වටිනාකමක් තියෙන බීජ අර්තාපල් නිෂ්පාදනය කරද්ද මේ මොහොත වෙනකොට. ඒ සීලුම බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ආරෝපණ අංශයේ නිලධාරී මහතුන් ඇවිත් අපි ගැන සොයලා බලලා ක්ෂේත්‍රයේ මුල් සිටුපු දවසේ ඉඳලම අස්වනු ගලවනත් එක්ක මේ මහතුරුන්ගේ නිර්දේශය සෝදිසිය මත තමයි කරගෙන ගියේ. මේ ප්‍රජාමූලික අර්තාපල් නිෂ්පාදන ගොවිපලවල් සියල්ලගෙම ගොවි මහතුරු උනන්දුයෙන් සහ කැපවීමෙන් එකමුතුව තමයි මේවා පවත්වාගෙන යන්නේ. වේලි කාලවලදී සතියකට දින 3ක්වත් මොවුන් ජල සම්පාදනය කරනවා. සිටුවලා සති 4ක් ගියාට පස්සේ මතු පිට පොහොර යොදලා පස ලං කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපල්ලංශයේ නිලධාරින්ගේ උපදෙස් සහ සහාය ඇතිව වගා කරන මේ ගොවින්ගේ බීජ අර්තාපල් ගොවිපල නම් හරිම සස්වේකයි. මේ වගාවල්වල අස්වනු නෙලන්න පෙර වායව කඳන් ඉවත් කරනවා. ඉන්පස්සේ
සති දෙකක් තුනක් ගියාට පස්සේ තමයි අස්වනු නෙලන්නේ. මෙම බීජ අර්ථාපල් වගාව සාර්ථක කරගන්න 50%ක සහන ආධාර මත බීජ අර්ථාපල් කිලෝග්‍රෑම් 50 බැගින් ඔවුන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබා දීලා තියෙනවා. මීට අමතරව අවශ්‍ය උපදෙස් ලබා දීමත් සිදු කරනවා. මේ ප්‍රජාමූලික බීජ අර්ථාපල් ගොවිපළවල මගින් ගුණාත්මක බීජ අර්ථාපල් නිෂ්පාදනය තමයි මොවුන් බලාපොරොත්තු වන්නේ. ඒ වගේම තමයි ගොවින්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමත් මෙහි තවත් අරමුණක් වෙලා තියෙනවා. බීජ අර්ථාපල් සඳහා යන විශාල පිරිවැය අඩු කර ගැනීම තුලින් වැඩි ලාභයක් අර්ථාපල් ගොවියට ලබා ගැනීමට මෙම ගොවිපළවල් පිටුවහලක් වනු ඇතේ.